නිරුමේ වේදනාව නිසා පීඩා විඳිනවා. ගොඩක් වෙලාවට මේ තත්ත්වයට ගොදුරු වෙන්නේ කාන්තාවන්. ඒ වගේම තමයි විලුඹ කැක්කුම එක් රෝගයක් විතරක් වගේ කියලා පෙනුනට ඇත්තටම ශරීරයේ තිබෙන වෙනත් රෝගයක අතුරු ආබාධයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ ගැන කිව්වොත් විලුඹ ආශ්‍රිත ප්‍රදේශයේ ඉදීමීම, රත් පැහැ ගැන්වීම, අඩිය තබා ඇවිදින විට ඇතිවන වේදනාව හඳුන්වන්න පුළුවන්. මේ වගේ තත්ත්වයක ඔබත් පසු වෙනවා නම් වහාම නිසි වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම මේක නිවසේදීම කරන්න පුළුවන් ප්‍රතිකාරයක්ත් තියෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ අන්නේ ගැන. උණුසුම් ජලය. මද උණුසුම් ජලය පිරවූ බඳුනක විලුඹ විනාඩි 10ක් පමණ ගිල්වාගෙන සිටීමෙන් හා බඳුන තුල පාදයේ පතුල කොටස ඉහළට හා පහළට කිරීමෙන් ක්ෂණිකව ඇතෙන් විලුඹ කැක්කුම් වලට සහනයක් ලබා ගන්න පුළුවන්. අයිස් යටිපතුලේ වේදනාව තිබෙන ස්ථානයේ අයිස් කැට රෙදි කැබැල්ලකට ගෙන තවන්න. මේ වරකට විනාඩි 5ත් 10ත් බැගින් නිින්දට යාමට පෙර හා උදෑසන අවදි වූ විට සිදු කරන්න. ස්පොන්ජ් රබර් බෑන්ඩ්. නිවසේ වැඩ කරන විට හෝ ඇවිදින විට විලුඹ කැක්කුම ඇතිවෙනවා නම් ස්පොන්ජ් රබර් කුෂන් පෑඩ් ආධාරකයක් විදිහට පැනදීමෙන් වේදනාව අඩු කරගන්න පුළුවන්. අයිස් වතුර බෝතල්. මේක නම් නිවසේ වගේම රැකියාගෙන ස්ථානයේ වුණත් ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් ඉතා පහසු දෙයක්. ඔයාලට කරන්න තියෙන්නේ වතුර බෝතලයක් ශීතකරණ එකට දමා ශීතල වුණාට පස්සේ වේදනාව දැනෙන කකුලෙන් පා ගන්න නැත්නම් රෝල් කරන්න විතරයි. එමගින් ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්. මේවා පහසු නමුත් සාතක ප්‍රතික්‍රම වලින් ඔබට විලුඹ කැක්කුම් පහසෙන් නැති කර දමන්න පුළුවන්. නමුත් මේ කිව්ව දේවල් වලින් පිළිඹේ වේදනාව පහ වුණේ නැත්නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මන්ද ඇතැම් විට විදිය වැඩියාව අධික කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් නිසා මේ විලුඹ කැක්කුම ඇති වෙන්න පුළුවන් නිසා. එහෙනම් යාළුවනේ මේ ගැන ඔයාලා හිතන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහළ බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්.